आईपन सुब दवसा खेमदेनाट मे धनमट यमकान अबलांकटेन हरस्कर लोक इतिहास इंधन वर्तमान लोके हिटपु बहु सतुन लोकेन अतुरुदाहन समा सदाहन करान लोकेन अतुरुदाहन नुनाकिल विश्वास करन समहर अद्भुत सतुन विटिंग मीट मिनसु देक्का तेंतेंगुली मतुनाकिल लोके वार्ता वेनो अदापि हरस्करीन ओबत्ते कथा करन बलापुरुत्तु वेन्नि एहेम लोके वंदवेला गिया कियपु सतुन तेन तेंगुली मिनिसुंट हमोन एहेम देक्का कियला लोके वार्ता करपु अवस्था कीपयक् गयन රැඳෙන්න දිගටම මේ දැනුමට යමක් කරන්න ඔබ ළඟට එන හරස්කඩ නම්බර් 5 අපි මුලින්ම ඔබත් එක්ක කතා කරන්නේ ලොක් නෙස් විලේ ඉන්න රාක්ෂයා කියන මෙන්න මේ සතා ගැන මේ සතා මුලින්ම දැකලා තියෙන්නේ 1870 දී මේ සතා දැක්කට පස්සේ එදා ඉඳන් මේ වෙනකන් දශක ගණනාවක් මේ සතා විටින් විට තැන් තැන් වල දැක්කා කියලා ලෝකේ පුරා වාර්තා වුණු කට්ටිය අපි අහලා තියෙනවා. අනිත් එක තමයි මේ සතාගේ ඡායා රූප නගපු අයත් ලෝකේ පුරා තැන් තැන් වල වාර්තා වෙනවා. ස්කොට්ලන්තයේ තියෙන උස් බිම් වල තමයි ගොඩක්ම මේ ලොක් නෙස් කියන සතාගෙන වාර්තා වෙලා තියෙන්නේ. මේ ඡායා රූප බොහොමයක් අහම්බෙන් මේ සතා දැක්කා කියලා ගත්තාපු අයගේ ඡායා රූප. ඉතින් මේ සතා දැවැන්ත මුහුදු සර්පෙක් කියලා සමහරු කියනවා. සමහරු කියන්නේ නම් ප්‍රාග් ඓතිහාසික යුගයේ හිටපු මාළුවෙක් කියලා. කොහොම වුණත් ජුරාසික් යුගයට අයිති සතෙක් කියලා මේ ලොක් නෙස් කියන සතා විශ්වාස කරනවා. සමහරු නම් කියන්නේ මේක ඇත්තක් නෙමෙයි කියන එක. කොහොම නමුත් මේක පිළිගන්න අය වගේම නොපිළිගන්න අයත් කොටස් දෙකක්ම ඉන්නවා. නම්බර් 4 මොංගෝලියානු කාන්තාර පණුවා කියලා කියන්නේ මොංගෝලියාවේ ජීවත් වෙන ඉතාම භයානක පණුවන් විශේෂයක් කියලා තමයි වුන් හඳුන්වන්නේ මේ පණුව ජීවත් වෙන්නේ මොංගෝලියාවට යාබදව තියෙන ගොබි කාන්තාරේ. සාමාන්‍යයෙන් අඩි දෙකක් විතර දිග හරියට නිකන් සොසේජස් එකක් වගේ අප්‍රසන්න භයාංකාර පෙනුමක් තියෙන පණුවෙක් තමයි. මේ පණුවගේ මූණත් ඒ වගේ තමයි පෙනුම තියෙන්නේ. මේ භයානක සතා ගොබි කාන්තාරේ වැලියට තමයි ජීවත් වෙන කියලා විශ්වාස කරන්නේ. මේ සතා දැක්කා කියලා වාර්තා වෙන්නේ මේ ප්‍රදේශයේ ඉන්න දේශීය මිනිස්සු විතරයි. මේ ඇරෙන්න වෙන කවුරුත් මේ සතා දැක්කා කියලා විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම ඇඟ පුරාම විෂ සහිත සෙවල මිශ්‍රණයක් මේ සත්තුන්ගේ තියෙනවා කියලා ඔවුන් සඳහන් කරනවා. මේ නිසා මේ සතා ඇල්ලුවත් ඒ අල්ලපු මිනිස්සයා වුණත් සම්පූර්ණයෙන්ම ජීවිතක්ෂයට පවාපත් වෙන්නට පුළුවන් කියලා ඔවුන් සඳහන් කරනවා. උණුසුම වැඩි කාලවල මේ සත්තු වැලි මතර එනවා කියලා තමයි මේ මිනිස්සු විශ්වාස කරන්නේ. ප්‍රකන් කියන සතා හම්බ වෙන්නේ මහා මොහොදේ. ගොඩක් මිත්‍යා කතාවල සිනමා පටවල මේ සතා අපි ඕනතරම් දැකලා තියෙනවා. මේක ගොඩක් ඉතාම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ කැනේඩියානු ජනප්‍රවාදවල. ඈත අතීතයේ ගැඹුරු මොහොදු වලට ගියපු දීවරයන් පිරිස විසින් මේ සතා විටින් විට දැක්කා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ ක්‍රැකන් කියලා කියන්නේ හරියට බැලුවොත් එහෙම බූවල්ලෙක් වගේ. සාමාන්‍යයෙන් මේ සතෙක් අඩි 40ක් 50ක් වගේ විශාල සතෙක් විදිහට තමයි ගොඩක් අය හඳුන්වන්නේ. සමහරු නම් කියන්නේ මේ සතාවට නැවක් වුණත් ඉතාම පහසුවෙන් ගිරල දාන්න පුළුවන් කියලා. තවත් සමහරු කියන විදිහට මේ සතා ගැඹුරු මොහොතේ ඉන්න දැවැන්ත දැල්ලෙක් වෙන්න පුළුවන් කියලා කියනවා. මොකද සාමාන්‍යයෙන් දැවැන්ත අඩි 40 50 වගේ දිගට වැඩෙන දැල්ලොත් ගැඹුරු මොහොතෙන් හම්බෙලා තියෙනවා. සමහරු නම් කියන්නේ මේ සතා ඇත්තටම බූවල්ලෙක් වෙන්න පුළුවන් කියලා. කොහොම නමුත් ක්‍රැකන් කියන්නේ අද්භූත සතෙක් විදිහට තමයි ලෝකේ හඳුන්වන්නේ. නම්බර් 2 ඔගපෝගෝ කියන්නේ කැනඩාවේ තියෙන ජීවත් වෙන තවත් රාක්ෂක විදිහට තමයි හඳුන්වන්නේ. කැනේඩියානු ජනප්‍රවාදවල තමයි මේ සතා ඉන්නේ. ඒකේ තේරුම තමයි විලේ ආත්මය කියන එක. ඉතින් මේ සතා දැකපු අය ගොඩක් කෙනෙක් කියන්නේ අඩි 40ක් 50ක් විතර දිග මොහොදු සර්පෙක් වගේ සතෙක් කියලා. තවත් අය කියන්නේ මිහිමතින් වඳ වෙලා ගියපු බැසිලෝ සෝරස් සතෙකුට සමාන සතෙක් කියලා. ඉතින් මේ දැවැන්ත මොහොදු සර්පයා මුලින්ම දැකලා තියෙන්නේ 19 වෙනි සතවර්ෂයේ කැනඩාවේ හිටපු දේශීය මිනිස්සු. 2018 අඩි 49ක් විතර දිග දැවැන්ත මොහොදු සර්පෙක් මේ දැක්කා කියන පිරිස සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ සතා 3-4 වතාවක් විතරයි ලෝකේ පිරිස් දැකලා තියෙන්නේ. නම්බර් 1 ඩොබාර්චු කියලා කියන්නේ සාමාන්‍ය ජනප්‍රවාදවල එන දියබල්ලෙක් වගේ සතෙක්. මේක නිකන් විශාල නිසා රාජ දියබල්ලෙක් විදිහටත් ඌ
හඳුන්වනවා. දැකපු අය කියන්නේ මේක දියබල්ලෙක් වුණාට භාගයක් සාමාන්‍යයෙන් මාළුවෙක් වගේ භාගයක් දියබල්ලෙක් වගේ සතෙක් කියලා. අයර්ලන්තයේ තියෙන හුදකලා මිරිදියේ විල්ලු එහෙම නැත්නම් මේ ගංගාවල මේ සත්තු ඉන්නවා කියලා තමයි මිනිස්සු ගොඩක් දෙනෙක් විශ්වාස කරන්නේ. මේ සතත් ඉතාම සීමිත පිරිසක් තමයි ලෝකේ දැකලා තියෙන්නේ. යටි කියන්නේ ඉතාම ප්‍රසිද්ධ චරිතයක්. මොකද තාමත් ජීවත් වෙනවා මිහි මත ඉන්න කෙනෙක් විදිහට තමයි යටි ගොඩක් දෙනෙක් විශ්වාස කරන්නේ. යටි ගැන හැඳුනන කතා ගොඩාක් තියෙනවා. ඉතින් සතුන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම ඉන්න කෙනෙක් තමයි යටි කියලා කියන්නේ තාම ජීවත් වෙන සතුන්ගේ ලැයිස්තුවේ. සමහරු කියන්නේ මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වුණු මිනිස්සෙක් කියලා. ඉතින් මිනිසුන්ගේ ඇසුර නොලැබීම නිසා වනාන්තරයට වෙලා ඇඟ පුරාම රෝමයන්ගෙන්ම වැසුණු මිනිහෙකුට සමාන දෙවන්ත සතෙක් විදිහට තමා මේ යටි හඳුන්වන්නේ. යටි දැකපු නැති අය ගොඩක් දෙනෙක් යටිගේ පාසටහන් අනන්තවත් දැකලා තියෙනවා සහ පාසටහන් අනන්තවත් හම්බෙලා කියලා තියෙනවා. 2019 අවුරුද්දේ ඉන්දියාව හමුදාව කඳුකරේ ගවේෂණයක් කරනවා. මෙන්න මේ ගවේෂණයේදී ඒ කණ්ඩායමට අද්භූත පාසටහන් ගොඩක් හම්බෙලා තියෙනවා. ඉතින් ඔවුන් විශ්වාස කරන්නේ මේ යටිගේ වෙන්නේ නැති කියලා. සාමාන්‍යයෙන් මේ පාසටහනක් දිග අඟල් 31ක් වගේ පළල අඟල් 15ක් වගේ. ඉතින් ඒකත් අද ලෝකේ ඉදිරියලා තියෙන යටි ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නේ තවත් ලෝකේ තියෙනවා. දෙවන්ත මුහුදු සර්පයෝ කියන්නේ ලෝකේ තාමත් ජීවත් වෙනවා කියලා විශ්වාස කරන කොටස. අධික පීඩනයක් තිබෙන ගැඹුරු මුහුදේ පැතුලේ තමයි මේ අති දෙවන්ත මුහුදු සර්පයෝ ජීවත් වෙනවා කියලා මිනිස්සු විශ්වාස කරන්නේ. අඩි 50ක් 60ක් වගේ විශාල ප්‍රමාණයෙන් තිබෙන සර්පයෝ විශාල විදිහට ඉන්න සර්පය විදිහට තමයි උන් දෙවන්ත මේ මුහුදු සර්පයෝ හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් අඩි 100ක් වගේ දිගට ජීවත් වෙන මුහුදු සර්පයෝත් උන් දැක්කා කියලා ලෝක ඉතිහාසයේ තැන් තැන්වල වාර්තා වෙලා තිබෙනවා. ගොඩක් දෙනෙක් කියන්නේ මේ සර්පයෝ නෙමෙයි මේ සාමාන්‍යයෙන් මුහුදේ ජීවත් වෙන විශාල ගැඹුරු මුහුදේ ඉන්න මාළු විදිහට තමයි සමහර අය මේ සතුන් හඳුන්වලා තියෙන්නේ. ඉතින් ලෝකේ අද නෑ කිව්වත් තැනින් තැන ඉස්මතු වෙන සමහර අය දැක්කා කියලා විශ්වාස කරන හරි අද්භූත සත්තු කිපදෙනෙක් ගැන තමයි අද හරස් කරගෙන අපි ඔබත් එක්ක කතා කරේ. ඉතින් අදට හරස් කරගෙන අපි සමු ගන්නවා. මේ වීඩියෝ ගැන ඔබට හිතන අදහස් අපිට කමෙන්ට් කරන්න. අපේ YouTube channel එකෙන් අපි කරන්නේ දැනුමට සම්බන්ධ දේවල් ඔබත් එක්ක නිතරම සාකච්ඡා කරන එක. අපි YouTube channel එකත් subscribe කරන්න, bell icon එකත් අනිවාර්යෙන් click කරන්න. එහෙම කරොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඒ වීඩියෝ එක ඔබ ළඟට එනවා. වීඩියෝ එකට like කරන්න, comment කරන්න, තව කෙනෙකුට බලන්න වීඩියෝ එක share කරන්න. අදට ගිහිල්ලා එන්නම්. සුබ දවසක් හැම දිනටම.